සුබ දේශන දරු සුබ සැන්දෑවත් දරුවනි ඔකලට ඇහෙනවද මාව සුබ සැන්දෑවක් ඇහෙනවද මාව හරි එමනම් අපි අද ආරම්භය ගන්නේ 2018 සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස මම හිතන්නේ ඔයගොල්ලෝ පිළිතුරු සූදානම් කරගෙන ඇති කියලා විශ්වාස කරනවා 2018 සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස අපි සාකච්ඡා කරමු එකකින් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දරුවනි පළවෙනි ප්‍රශ්නේ සකස් වෙන්නේ සංඛ්‍යා තේමාව යටතේ ප්‍රශ්න සම්බන්ධයෙන් විගුණ මිල රුපියල් 24000ක් වන ජංගම දුරකථනයක් සඳහා 15%ක එකතු කළ අගය මත බද්දක් අය කරයි නම් අයකන ලද එකතු කළ අගය මත බද්ද කීයද කියලා තමයි ඕගොල්ලන්ගේ අහන්නේ එතකොට අය කරන ලද බද්ද වෙන්නේ උගලට පැහැදිලි රුපියල් 24000 අපි ගුණ කරනවා 115 115 එතකොට ඔයගොල්ලන්ට පේනවා 100 වය එකයි මෙතන 240යි 240 අපි ගුණ කරනවා දරුවනි 15 දොළපතලගේ උත්තරේ එන්න ඕන රුපියල් 3600ක් රුපියල් 3600යි 15 4 60 6ක් විතරයි 15 2 30 6 36යි ඒ අනුව ඔබේ උත්තරේ රුපියල් 3600යි උත්තරේ තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න උත්තරේ වැරදි නම් මේ 115න් ගුණ කරන බව පෙන්නනවාට ලකුණක් දාගන්න ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 2ට ප්‍රශ්න අංක 2 තියෙන්නේ දරුවනි දර්ශකාකාරයේ ලියා දක්වන්න කියලා මේ ලබනකාකාරයේ දීලා තියෙන්නේ LG කියන්නේ 10 10 ඵලයේ බව ඔබ දන්නවා මේ LOG 10 පාදයට 10 ලබනකගේ 3යි කොහොමදදී එතකොට මේ LOG 10 පාදයේ කියන එක තමයි LG කියලා දාන්නේ එමුනොත් එහෙනම් මෙයා එන්නේ 10 3 ඵලය සමානයි 10යි 10 3 ඵලය සමානයි 10යි එතනට එනවා දරුවනි ලකුණු 2 ඊළඟට විජය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරකය ඔබෙන් අහනවා මේ විජය ප්‍රකාශනයේ කුඩා පොදු ගුණාකාරකය ගන්නකොට ඔබට පේනවා මෙතන 4 තියෙන්නේ 4 අපිට ලියන්න පුළුවන් පුතේ 2 දෙවෙනි ඵලය x වර්ගයේ y කියලා 6 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 x කියලා අනික 3 y බල 2 එතකොට අපි දැන් කරන්නේ එකම පාදයේ බලවලින් වැඩිම බලය ගන්නවා දෙකේ පාදයේ වැඩිම බලය දෙකේ බල 2 එතකොට ඔබට පේනවා මෙතන ඉන්න උනේ 2 දෙවෙනි බලය පිට ඊට පස්සේ x වලින් අපි ගත්තොත් එහෙම x වල වැඩිම බලය x වර්ගය y වල වැඩිම බලය y වර්ගය 3 තියෙනවා ඊට අමතරව එතකොට ওই ටික තමයි එන්නේ එතකොට මෙතන එනවා 3 x වර්ගය y වර්ගය ඊට පස්සේ අපි මේක සුළු කරොත් එහෙම 2 2 4 4 3 12 12 x වර්ගයේ y වර්ගයේ තමයි දුලපතාලගේ උත්තරේ වෙන්නේ. එතෙන්ට අපිට ලකුණු දෙකක් දෙන්න පුළුවන්. කොහොමද දරුවනි උත්තර ආවද? ලවිදු මේ උත්තර එක කල්ප ගත්තද? ඊළඟට රූපේ දියති තොරතුරු අනුව x වල අගය අහනවා x වල අගය අපිට ගන්න පුළුවන් පහසුම ක්‍රමයේ පුතේ මෙතන අංශක 90යි නේද මෙතනත් 90යි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි ඉඳා
මෙතන 90 එකතු කිරීම 30 අංශක එතකොට පුතාලට පේනවා උත්තරේ 120යි කියලා x ගේ අගේ අංශක 120යි නේ ලකුණු 2යි පස්වෙනි ප්‍රශ්නේ දෙනවා සාධක සොයන්න කියලා සාධක සොයන්න තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් දරුවනි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක සොයනකොට අපි කරන්නේ x වර්ගයේ සංගුණක 1 හින්දා धन साधक युगलेक्ट मेगे तीन अरे दाहे को चाप दिग अहे चाप दिग यदि चाप दिग की अंसक हतली मुल उतें अतें पंगुए का अतें पंगुए का टू फाइव आर अतें पंगुए का टू फाइव आर अतें गुण किरीम देख गुण किरीम හතෙන් 22 ගුණ කිරීම r කියන්නේ 14යි r කියන්නේ 14යි මේක අපි සිදු කරොත් එහෙම එතකොට එනවා මෙතන දෙවරක් 1යි දෙවරක් 4යි දෙවරක් 2යි දෙවරක් 11යි හතේව 1යි හතේව 2යි ඊට පස්සේ දරුවනි දෙවරක් 1යි දෙවරක් 1යි ඔබේ උත්තරය සෙන්ටිමීටර 11යි उत्तरे सेंटीमीटर अनिवार्य प्रश्न प्रश्न हत दुला समांतर शेदी विसी एक पदे उभंग विसी एक पदे उभंग उपदान्यवा मे समांतर शेदी यानी पुते पहिं पह वेदिगे පහෙන් පහ වැඩි වී කියන යන්නේ එතකොට අපිට 21 වෙනි පදය ගන්න පුළුවන් t 21 සමානයි a ධන 20යි d a ධන 20යි d a කියන්නේ 7යි 20 ගුණ කිරීම d කියන්නේ 5යි a කියන්නේ 7 ධන 100 a කියන්නේ පුතේ උත්තරය 107යි ඔබේ උත්තරය එන්න ඕනේ 107 दिन සම්පූර්ණ වැඩ කොටස නිම කිරීමට ගත වන දින ගන්න. ඉතින් පුතේ මිනිසුන් 5 දිනකට දින 3ක් යන්නේ වැඩෙන් 4න් පංගුවක් නිම කරන්න නම් සම්පූර්ණ වැඩේ වෙන්නේ ඒ වගේ 4 ගුණයක්. සම්පූර්ණ වැඩේ මිනිසුන් 10 දිනකට ඒක ඉවර කරන්න නම් අපි මේක 10ෙන් බෙදනවා. එතකොට අපිට දින ගාන ලබා ගන්න පුළුවන්. 5ව 1යි 5ව 2යි 2ව 1යි 2ව 2යි 2වරත් 3 6යි. ඔබට පැහැදිලිව උත්තරේ එන්න ඕන දින 6යි. दिन हाय है, बलानों बे उत्तरे हार देखिए, दिन हाय है, बलाने में इतना कटुआ दाल है, लाखों की ये दिखे रहा दान है, में इतना लाखों दासे इन उबर की या क्रेस, एक तू करेगा तब देखिए रहा, माँगे का ताऊ पोड़ा, उबर टे पिटू दिशे ना गाना, अनिवार्य में बलान
අපි එමු එහෙමනම් ඊළඟ පිටුවට ඔයගලන්ට ගැටලුවක් මතුණු ගමන් අහන්න අපි එනවා ප්‍රශ්නාංක 9ට ප්‍රශ්නාංක 9 ප්‍රශ්නාංක 9 ඉන්නේ රූපේ දක්වා ඇති තොරතුරු වලට අනුව ඒහි අගය සොයන්නලු රූපේ දක්වා ඇති තොරතුරු වලට අනුව ඒ වල අගය ඔබලට පේනවා පුතේ මෙතන ඒ මෙතනත් ඒ වෙන්න ඕන මොකද හේතුව පාද දෙක සමාන හින්දා එමනම් ඔබට පේනවා 2a සමානයි 180 අඩු කිරීම 40 ඒ කියන්නේ 2a සමානයි අංශක 140 ඒ කියන්නේ a සමානයි දරුවනි අංශක 70 a සමානයි අංශක 70 ලකුණු 2යි අපි එනවා 10 වෙනි ප්‍රශ්නයට අරේ සෙන්ටිමීටර 7ක් වන ඍජු ඝන වෘත්ත සිලින්දරයක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 880 කි ඒ උස සොයන්න අරේ r උස h වන ඍජු ඝන වෘත්ත සිලින්දරයක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 25rh2 ඔව් අපි දන්නවා ඒක අපි දන්නවා පුතේ සිලින්දරයක ඍජු සිලින්දරයක මේ වක්‍රපෘෂ්ඨය දිග හැරියාම ජනකයක් ඔස්සේ එන්නේ මේ වගේ ඍජු කෝණාශ්‍රය එතකොට මෙයාගේ අරේ r නම් මෙයාගේ මේ දිග එන්නේ 25r නේ 25r උස h නම් මෙයාගේ උස h නම් අපි දන්නවා මෙයාගේ පළලත් h වෙයි එතකොට මෙයාගේ වර්ගඵලය එන්නේ 25rh ඒ කියන්නේ මේ 25rh සමාන වෙනවා 880ට මේක දෙවරක් 1යි මෙතන දෙවරක් 440 වෙනවා 5 කියන්නේ 7න් 22යි r කියන්නේ අපිට දීලා තියෙනවා r ඕ 7යි h තමයි අපෙන් අහන්නේ 440යි එතන පුතාලට පේනවා 7ට 7 බෙදෙනවා මෙතන 22 ව 1යි 22 ව 2යි 20යි ඔබේ උත්තරේ h සමානයි සෙන්ටිමීටර් 20යි දරුවනේ සෙන්ටිමීටර් 20යි බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න අපි ප්‍රශ්නාංක 11ට එනවා ප්‍රශ්නාංක 11 රූපේ දී ඇති තොරතුරු වලට අනුව ABY ත්‍රිකෝණය හා ABX ත්‍රිකෝණ අංග සමූහන අවස්ථා තෝරා යටි ඉරක් අඳින්නකෝ මේ ත්‍රිකෝණ දෙක අංග සමූහන අවස්ථා අනිවාර්යයෙන්ම ඍජු කෝණයක් තියෙන කෝණ දෙක සමානයි තව කෝණයක් සමානයි පාදයේ තියෙන පොදු පාදයක් ඔබට පේනවා මේ පාදයේ පොදුයි කෝණයයි කෝණයයි පාදයයි තමයි මේ ත්‍රිකෝණ දෙක අංග සමවෙන්නේ ප්‍රශ්න අංක 11 ඔබේ උත්තරේ කෝණයයි කෝණයයි පාදයයි වෙන්න ඕන දරුවනි කෝණයයි කෝණයයි පාදයයි ප්‍රශ්න අංක 12ට අපි එනවා ප්‍රශ්න අංක 12 එතකොට ඔබ දන්නවා මේක බෙදීමක් තියෙනවා එතන මේක අපි ගන්නවා 2x වර්ගයේ බෙදීම y බෙදීම ගුණ කිරීම වෙනවා මෙයාට පරස්පරය එනවා 5y බෙදීම 4x සරල කරමු y ට y ඉවත් වෙනවා x ට x එකක් ඉවත් වෙනවා දෙවරක් 1යි දෙවරක් 2යි ඔබේ උත්තරේ 5x එකතු බෙදීම 2 5x බෙදීම 2 මේක මිශ්‍ර සංඛ්‍යාවකින් අපිට තියන්න බෑ මතක තියාගන්න හේතුව මේක අපි x දන්නේ නැති හින්දා එන්න මිශ්‍ර සංඛ්‍යාවකින් උත්තරේ තියන්න උත්සාහ කරන්න එපා අවසාන උත්තරේ ඔය විදියට එයි ප්‍රශ්නාංක 13 අරය 28ක් හා කේන්ද්‍රය කෝණයේ අංශක 90ක් වන කේතිකන්දේ වර්ගඵලය පරිමිතියක් අහලා තිබුණා නම් දැන් වර්ගඵලයක් අහනවා ඔව් එතකොට මෙයාගේ වර්ගඵලය අපි ගන්නෙ කොහොමද අංශක 90යි කියන්නේ පුතේ 4න් 1ක් 5r වර්ගය ඒ කියන්නේ 4න් 1ක් 5 කියන්නේ 7න් 22ක් r කියන්නේ කීයද 28ක් i 28ක් එතකොට මේක සුළු කරොත් 7ව 1යි 7ව 4යි 4ව 1යි 4ව 1යි 22 28න් ගුණ කරන්න තියෙනවා 28 අපි 22න් ගුණ කරොත් දෙවරක් 8 16යි දෙවරක් 2 4 1යි 5යි 56යි 6යි 6යි 5යි 11යි 5යි 1යි 6යි එතකොට එන්නේ දරුවනි 616යි
वर्ग सेंटीमीटर के उत्तर है लकुनु देखाई अभी ना प्रश्नांक दाह हतर है प्रश्नांक दाह हतर एक स्थान एक रीना तुरंत तो बाद आदि या समानता भी सपुराल ने एक सी विशाल तो मनी की ले दिया ना ओह ते तो एक स्थान एक रीना तुरंत तो बाद आदि अभी मुक्त कराने अभी देखते हैं मैं एक आलू करना अभी एक आलू करना मेनू ते का कालू ना मेनू ते का कालू है ना ये तो रोगलन तो बेनो एक ते के युवक ते ना तुने रीना तुनाई रीने का ही कहने पुता रीना हाथ राय विशाल तमनी किले आहान रीना हाथ तर तवादा आदि एक्स एक्स ही विशाल तमनी किले रीना हाथ तर तवादा एक्स के आगे आदि එතකොට ඍණ 4ට වඩා අඩු නම් විශාලතම නිකිලේ පුතේ ඍණ 3. ඍණ 3. ඍණ නැහැ sorry ඍණ 5 ඍණ 5. මෙතන ඍණ මෙතන එන්නේ ඍණ 4ට වඩා අඩුයි. ඒ කියන්නේ ඍණ 5 එන්න ඕනේ උත්තරේ. ඍණ 5. लखन देखा देखे इन मित्र एकाई मेकते एकाई लखन देखा पहालुष्य प्रश्न प्रश्नाक पहाल समीकरण अभी करा पुता मेघे मे वामा पे शुरू कर मित्र बुधवार देखा मित्र देखे गुणवेन उदात देखे गुणवेन मित्र एकाई मित्र हाइंग एकाई मित्र मित्र इन तुन बेदी में देखा समान हाइंग एकाई उत्तर आवदारी प्रश्नांक दासय ज्यामितीय रूपे तेपेन ओकेन्द्रे ऊहा अरे सेंटीमीटर दहाया कूर्ते की एबी चाये मध्य लक्षे एक्स वे एबी चाये दिग सेंटीमीटर दासे नाम एक्स वाई की ये दिगे लहा एबी चाये दिग सेंटीमीटर दासे नाम एक्स वाई एक्स सी ने दे एक्स सी यहाँ एक्स सी जायक मध्य लक्ष्य केंद्र याकन रेखा व जायक लंब का एबी चाय दिग दास मैं आता है तो बट मैं हाय वेनो अने पाइथागोरस अस्तित्व मैं हाय वेनो उतार दानो पाइथागोरस अस्तित्व हाय आठ दहाय किया एनंग एक्सी समान है दहाय मालू वेनो बुते हाया
उत्तरे सेंटीमीटर हाथर आए उबे उत्तरे सेंटीमीटर हाथर आए ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 17ට ප්‍රශ්න අංක 17 සර්වතු කුලකේ අවයව ගණන 15යි බීජ අවයව ගණන 7යි ඡේදන කුලකේ අව මේලේ 10යි ඡේදනයේ 2යි නම් n මේ කීයද කියලා අහන්න අපි දන්නවා n a මේලේ b සමානයි n a එකතු කිරීම n b අදුකිරීම n ඡේදනයේදී එතකොට a මේලේ b කියන්නේ 10යි a කියන්නේ දන්නේ නැහැ n මේව තමයි අපෙන් අහන්නේ b කියන්නේ 7යි ඡේද අදුකිරීම ඡේදනයේ 2යි එතකොට මෙතන 7න් 2ක් අඩු කරාම 5යි n එකතු කිරීම 5 මෙතන 10යි එම නිසා n a සමානයි 10න් 5ක් අඩු වෙනවා පුතා උත්තරේ 5යි. ඒ කියන කුලකේ අවයව ගණන දරුවනි 5යි. ඒ කියන කුලකේ අවයව ගණන 5යි. PA අහනවා. PA කියන්නේ NA බෙදීම NS නැත්නම් N සර්වත්‍ර කුලකේ. NA NA අපි හොයාගත්ත 5යි. එතකොට 15යි. 15න් 5 හෝ තුනෙන් එක කියලා ගන්නත් පුළුවන්. ওই දෙකෙන් එකක්. ওই දෙකෙන් එකක්. මෙතනට එක ලකුණයි, මෙතනට එක ලකුණයි. ඒ අනුව ලකුණු දෙක හැදෙනවා. අපි එනවා ප්‍රශ්න අංක 18ට. ප්‍රශ්න අංක 18 ජ්‍යාමිතිය රූපේ O කේන්ද්‍රයේ වන වෘත්තේ AD සරල රේඛා ඛණ්ඩයක දී ඇති තොරතුරු අනුව x වල අගය අහන්න මෙන්න මේ x කෝණය අගය x වල අගය ඔව් නුවන් මේ කියන්නේ x හොයාගත්ත විදිය නුවන් මේ සර් DOC කෝණය අංශක 50යි එතකොට AD කියලා කියන්නේ සරණ රේඛාවක් නිසා AOC කෝණය 180න් 50ක් අඩු කරලා 130යි කියලා ගන්නවා. එතකොට ABC වගේ දෙගුණයක් තමයි AOC කියලා කියන්නේ. ත්‍රිකෝණයේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය, ඉදිරි කොටස මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක් නිසා. එතකොට 130 සමානයි 2x. 132 දෙකෙන් බෙදෙනවා ඊට පස්සේ x සමානයි 65යි අංශක. ඉදිරියේ ඔබ යොදාගත්ත ජ්‍යාමිතික ප්‍රමේය මොකද්ද? ප්‍රමේයන් කීයක්ද? දෙකක් යොදා ගන්නවා. ඔව් ඒ දෙක මට පොඩ්ඩක් කියන්න. සරණ රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශක 180යි. වෘතයේ කේන්ද්‍රය මත ආපාතිත කෝණය ඉදිරි කොටස ආපාතිත කෝණය මෙන් දෙගුණයයි. වෘත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම ඡාපයේ හැර වෘතයේ ඉදිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයයි. නේද පුතේ? අන්න එහෙමයි. හරි. හොඳයි. උත්තරයේ 65යි අංශක 65යි. අංශක 65 ඔබ අරගෙන නැත්නම් 130 අරගෙන තියෙනවා නම් එක ලකුණක් ලැබෙනවා 130ට. හරි පුතා බොහොම හොඳයි. අපි 19 වෙනි ප්‍රශ්නෙට එනවා. 19 වෙනි ප්‍රශ්නේ 180 දෙනෙකු කළ වගාවන් පිළිබඳ තොරතුරු මෙම වටපස්තරයේ දැක්වේ. කැරට් හා බෝංචි වගා කරන ගොවීන් සංඛ්‍යාව සමාන වේ නම් කැරට් හා බෝංචි වගා කරන ගොවීන් සංඛ්‍යාව සමාන වේ නම් කැරට් වගා කළ ගොවීන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. කැරට් වගා කළ ගොවීන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. අපිට මෙතන කෝණය හොයාගන්න වෙන්නේ නේ. මේ කෝණය අපිට හොයාගන්න පුළුවන් අංශක 1 360න් අපි 360න් අපි අඩු කරනවා 90 දන 30 ඒන උත්තරේ අපි බෙදනවා දෙකෙන් එතකොට ඔබට පෙනෙයි 360 අඩු කිරීම 90 30 කියන්නේ 120යි
බෙදීම 2යි 240යි දෙකෙන් බෙදුවාම අංශක 120යි මේක කෝණයක් අංශක 120යි ඉතින් ඔබ දන්නවා අංශක 360 කින් නිරූපණය වෙන්නේ කොච්චරක්ද 180යි එහෙනම් පුතේ 120 කින් කොච්චරක්ද මෙයා 3ෙන් බෙදෙනවා මෙයා 3ෙන් බෙදෙනවා නම් මෙතනත් අපි බෙදෙනවා 3ෙන් ඒ කියන්නේ අංශක 60යි sorry අංශ 60 දෙනයි අංශක නෙවෙයි ගොවීන් 60 දෙනයි නේ අවසානයේ උත්තරේ එන්නේ ගොවීන් සංඛ්‍යාව කීයද 60යි පැහැදිලිද ඔබේ උත්තරත් එක්ක ගලප ගන්න උත්තරේ 60යි ඒ අනුව ලකුණු 2ක් අපි එනවා 20 වෙනි ප්‍රශ්නෙට පුතේ එකේ සිට හයතේ අංක ගණනද ඝනාකාර නොනැඹුරු ධාතු ගැටයක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරන ලැබේ. හය අගය ලැබීමේ සම්භාවිතාවය කීයද කියලා අහනවා. හය. හය ලැබීමේ සම්භාවිතාවය. එතකොට ඔබට පෙනෙයි එකේ සිට හයතේ අංක කරන ලද ඝනාකාර ධාතු ගැටයක් නම් ඒකේ මුළු නියදි අවකාශය 6යි. හය ලැබීමේ සම්භාවිතාවය 6න් 1යි. හය වූ පහළවීමේ සම්භාවිතාවය කිව්වොත් හයෙන් දෙකයි එමත් නැත්නම් තුනෙන් එකයි ඔය දෙකෙන් එකක් ඔය විදිහට ලකුණු එකේක ලකුණු දෙකයි අපි එනවා පුතා 21 වෙනි ප්‍රශ්නෙට x11 ගේ අහන්නේ අපි x11 ගේ පිනිදි මට උත්තර දෙන්න x11 ගේ හොයන විදිය කියන්නේ x11 ගේ පිරිදිට අවස්ථාව පිරිදි ඔව් සර් x11 ගේ හොයන විදිය අපිට පැහැදිලි කරා සර් ABC කෝණයයි නෑ DC රේඛාවයි AB රේඛාවයි සමාන්තර වෙන හින්දා CDA කෝණයයි DAB කෝණයයි සමාන වෙනවා. ඒකද 180ක් වෙනවා. මිත්‍ර කෝණවලි. එතකොට ඉඳා ABC අංශක 110ක් වෙනවා. ඊළඟට DCBA වෘත්ත චතුරස්‍රයක් ඉඳා වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණය එක්ක අංශක 180ක් නිසා x සමානයි 110යි. වෘත්ත චතුරස්‍රයක් සතුව තියෙන ලක්ෂණ දෙක මොකක්ද? වෘත්ත චතුරස්‍රයක් සතුව තියෙන ලක්ෂණ යම් චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් වීම හින්දා ඒ තුල එන ගොඩනැගෙන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ දෙක මොකක්ද? වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක වෙනවා සම්මුඛ කෝණ පරිපූරකයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි එහෙනම් x සමානයි 70යි ඈ x සමානයි 70යි සම්මුඛ කෝණ සමාන වෙනවා සමාන වෙන්නේ නැහැ නේ සම්මුඛ කෝණ පරිපූරකයි මේ දෙන්නගේ එකතු 180යි උත්තරේ දාලා තින්නේ 110 වෙන්නේ නැති නේ අපි නිදි ඔව් සර් වැරදිලා දාලා හිටුනා වැඩි කියන්නේ දැනුම තියෙනවනේ දැනුම තියෙනවා නමුත් මෙතන වරද්ද ගන්න. ඔය අපේ විභාගවල වෙන දේවල්. නේ? ඔතන තියෙන්නේ සිහි කල්පනාවේ ප්‍රශ්නයක්. අපරාධේ එක ලකුණයි හම්බුවේ. නේ? එක ලකුණයි හම්බුවෙන්නේ එහෙම උනොත්. ඒක තමයි අපි කාල කළමනාකරණයක් කරගන්න උත්සාහ කරන්නේ. ඒක හේතුව දෙපාරක් බලන්න උත්සාහ කරන්න මොනවා. මේකෙන් දෙ පුතා උත්තරේ අංශක 70යි. උත්තරේ එන්නේ අංශක 70යි. හරි? සම්මුඛ කෝණ පරිපූරකෙ ඉඳලා.
ඔන්න හොමයි බලන්න මේ පිටුවේ ලකුණු ටික කීයද කියලා හොඳට බලන්න අහන්න තියෙනවා නම් අහන්න යමු අපි එමු අන්තිම පිටුවේ එකේ ප්‍රශ්න අංක 23 ඉඳන් 25 වෙනකන් මේකේ රූපයේ දැක්වෙන පිස්මයක පතුරුමකි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 10යි වර්ග සෙන්ටිමීටර් XY 1.5යි සෙන්ටිමීටර් නම් පතුරුම සෑදී සෑදී හැකි ප්‍රිස්මේ පරිමාවහන් පතුරුමින් සෑදී හැකි ප්‍රිස්මේ පරිමාව එතකොට අපි ගන්නේ අපි දන්නවා මෙයා ඒකාකාර මේ ප්‍රිස්මේ පරිමාව ගන්නේ පරිමාව සමානයි අරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග අරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග අරස්කඩ වර්ගඵලයේ ඉන්නේ අපිට 10යි අරස්කඩ වර්ගඵලයේ 10යි ගුණ කිරීම දිග 1.5යි ඔබේ උත්තරය ඝන සෙන්ටිමීටර පුතේ 15යි බලන්න ඔයගොල්ලන්ගේ උත්තරේ ගැලපෙනවද කියලා ඝන සෙන්ටිමීටර 15යි ලකුණු දෙකයි 23 වෙනි ප්‍රශ්නය PQR සමාන්තර රාශිය PQR ත්‍රිකෝණයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 25යි QRS ත්‍රිකෝණයේ වර්ගඵලයේ ඔබෙන් අහන්න අපි දන්නවා විකර්ණයකින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා සමාන්තර රාශියේ. මෙයා 25යි නම් පුතා මේ පැත්තත් 25යි. වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. සමාන්තර රාශියක වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා විකර්ණයේ. එතකොට සමාන්තර රාශියේ සම්පූර්ණ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 50යි. ආයි නැවත විකර්ණය මොකද වෙන්නේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා ඒ කියන්නේ ඔබේ උත්තරේ එන්න ඕනේ වර්ග සෙන්ටිමීටර 25යි දරුවෝ වර්ග සෙන්ටිමීටර 25යි ලකුණු දෙකයි අපි එනවා දැන් 24 වෙනි ප්‍රශ්නෙට රූපේ දී ඇති සරල රේඛාවේ සමීකරණය 2y = ඍණ x + b නම් b වල ගේහන් රූපේ දී ඇති සරල රේඛාවේ සමීකරණය එතකොට මෙයා හැදෙනව පුතා මේ වගේ ආකෘතියට මේ ඉන්නේ කොහොමද ආකෘතිය y = mx + c
C කියන්නේ අන්තක්ඛන්දය. C සමාන වෙන්නේ B බෙදීම දෙකට. අන්තක්ඛන්දය අපිට මෙතන පැහැදිලිව පේන්න තියෙනවා. එහෙනම් B බෙදීම දෙක සමානයි 3යි. එම නිසා B සමානයි 6යි. ඔබේ උත්තරේ 6 වෙනවා. B සමානයි 6යි. 24 වෙනි ප්‍රශ්නේ. අපි එනවා 25 වෙනි ප්‍රශ්නෙට. ABC ත්‍රිකෝණාකාර ඉඩමක දල සටහනක් රූපේ දැක්වේ. A හා C ට සමදුරින්ද? A හා C ට සමදුරින් කිව්වොත් පුතේ අනිවාර්යයෙන්ම ලම්බ සමච්ඡේදකය. A C හරහා යනවා ලම්බ සමච්ඡේදකය. AB මායිම මත AB මායිම මත AB මායිම මත කියන්නේ මෙතන P ලක්ෂයේ සෙවීමට අවශ්‍ය නිර්මාණවල දල සටහන අඳින්නලු. ඔන්න ඔය විදිහට එන්නේ ලම්බ සමච්ඡේදකයේ බව පැහැදිලිව පෙන්වන්න අංශක අනුව ඍජු කෝණයක් බව පෙන්වන්න ඡාප පෙන්වන්න Pව පෙන්වන්න ඔය ඔක්කොම පෙන්වන්න ඕන ලකුණු දෙකයි දැන් සමස්තය ඔබට ෆස්ට් පේපර් එකේ ලකුණු ඒ කියන්නේ ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්න 25 ලකුණු ටික හරියටම බලලා 50න් කීයද කියලා දාන්න පුළුවන් නේ බලන්න මේ ටික හරියට පුරවන්න බලන්න ෆස්ට් පේපර් එක හරි දරුවනේ අපි B කොටසට යමු B කොටසේ පළවෙනි ප්‍රශ්නේ භාග භාවිතය ඔව් දිනෙත් අපිට උදව් කරන්න බලන්න संपूर्ण प्रश्न पलवी प्रश्न
රිදීපාටින් තීන්තාලේප කරන කොටස සම්පූර්ණ තහඩුවෙන් කුමන භාගයක්ද? අපි පොඩ්ඩක් ගන්න පොඩ්ඩක් බලමු. තහඩුවක මුළු වර්ගඵලයෙන් මුළු වර්ගඵලයේ දෙකකින් එකක් සුදු පාටින්. ඊට පස්සේ ඉතිරියෙන් ඉතිරියෙන්නේ ඉතිරියෙන් තුනෙන් දෙකක් ඉදි පාටින්. ඉතිරියේ ඉතිරි කොටස නන්වන් පාටින් ආලේප කරයි. ඔව්. ඉදි පාටින් ආලේප කරන කොටස හරයි. එතකොට කොහොමද ගන්නේ? එතකොට සර් මුළු වර්ගඵලයෙන් භාගයක් සුදු පාටින් ආලේප කරා නම් ඉතිරිය භාගයයි. පිළිඹ දෙකෙන් එකයි කියලා ලියනවා නැත්නම් ඉතිරිය කියලා ලියනවද මෙතන? ඉතිරිය කියලා ලියවස්. එතන එතන අදහස් වෙන්න ඕන සුදු පාටින් වර්ණ කළ පසු ඉතිරිය කියලා නේ. සුදු පාටින් වර්ණ කළ පසු ඉතිරිය. ඉතිරි කොටස. එක අඳු කිරීම දෙකෙන් එක, ඒ කියන්නේ දෙකෙන් එකයි. ඊළඟට සර් ඉතිරියෙන් තුනෙන් දෙකක් රිදී පාටින් ආලේප කරපු හින්දා දෙකෙන් එක ගුණ කිරීම තුනෙන් දෙක සමානයි රිදී පාටින් ආලේප කළ කොටස. අපිට මෙතන දෙකට දෙක බෙදෙනවා තුනෙන් එක. තුනෙන් එකයි. එහෙනම් මෙතන ඉන්නේ උත්තරේ තුනෙන් එකයි නේ. ඔව්. අපි ලකුණු දාගෙන යමු. මෙතන අපි ලේසි තුනෙන් එක එන්නේ ලකුණු කොට මෙතන එන්නේ මෙන්න මේ දෙකෙන් එක හඳුන ගන්නකොට එක ලකුණක් හම්බ වෙනවා. තුනෙන් එකට එක ලකුණක් හම්බ වෙනවා ලකුණු දෙකයි. යම් ඉස්සරහට දිනේ රන් පාටින් තීන්ත ආලේප කර කොටස සම්පූර්ණ තහඩුවෙන් කුමන භාගයේ? එතකොට සර් දෙකෙන් එක දන තුනෙන් එක සමානයි හයෙන් පහයි. දෙකෙන් එක දන තුනෙන් එක සමානයි හයයි. මෙයා තුනයි දෙකයි හයෙන් පහයි. ඔව්. හයෙන් පහයි කියලා කියන්නේ සර් රිදී සහ සුදු පාට ආලේපිත කොටස ඉතිරිය වෙන්නේ එකරින හයෙන් පහ සමානයි හයෙන් එකයි. ඉතිරිය එකෙන් හයෙන් පහක් අඩු නම් උත්තරේ හයෙන් එකයි නේ. උත්තරේ හයෙන් එකයි. එතනට එනවා ලකුණු පුතා දෙකක්. ලකුණු දෙකෙන් මෙහෙමයි හයෙන් පහ ගන්නවට එකයි, හයෙන් එක ගන්නවට එකයි, ලකුණු දෙකයි. යමු ඉස්සරහට. සුදු රිදී හා රන් එක් එක් පාටවල වර්ග මීටරයක් ආලේප කිරීමට රුපියල් 10.25 සියයකින් වැය කරයි. ඔව්. තුන්වෙනි ප්‍රශ්නේ රිදී පාට තීන්ත ආලේප කිරීම සඳහා අපේක්ෂිත වේදම රුපියල් 400ක් නම් තහඩුවේ මුළු වර්ගඵලය අහනවා. ඒක ගත්ත කොහොමද? රුපියල් 400ක් යන්නේ සර් හයෙන් දෙකක ප්‍රමාණයක් පාට කරන්න. හයෙන් දෙකක ප්‍රමාණය. හයෙන් දෙකක් කොහෙන්ද ආවේ? තුනෙන් එකක් තුනේ බාර. තුනෙන් එක අවශ්‍ය. එනේ හයෙන් දෙකයි. හයෙන් දෙකක් පාට කරන්න යනවා රුපියල් 400ක්. වර්ග සෙන්ටිමීටර් එක බැගින් ආලේප කිරීමට රුපියල් 25ක් යන හින්දා 400 බෙදෙනවා 25න් වර්ග සෙන්ටිමීටර් ගණන හොයන්න.
वर्ग सेंटीमीटर दस है सीए का हाथर है हाथर वाला हाथर का दस है ये तो बोले सर वर्ग सेंटीमीटर दस है समान है हाइन देखा है ये तो बोले मूल वर्ग पहले पुलवान दस है गुणकरी में देखे देदी में देखे गुणकरी में है ये मैंने तंग के लिए मुझे गुण कर तूने गुण कराना ये तो बोले मेरे ना हाइन हाइन में ना එතකොට එන්නේ 348යි නේ 48යි ඔව් වර්ග සෙන්ටිමීටර් 48යි right එතනට ලකුණු ලැබෙනවා පුතා ඒත් ලකුණු දෙකයි යා ලකුණු දෙකයි එකක් හම් වෙනවා එකක් හම් වෙනවා ආරසි 25න් බෙදෙන බව පෙන්නනවාට ඊළඟට ලකුණ හම්බ වෙනවා උත්තරේට ලකුණු දෙකයි right ඉහත ක්‍රමයට මුළු තහඬුවේ තීන්තාලේප කිරීම සඳහා අපේක්ෂිත මුළු වර්ගඵලය කොහොමද ඊළඟට සර් ඒකෙදි සුදු පාට වර්ණාලේපණය කරන යන මුදල හොයාගන්න කලින් හොයාගත්ත ප්‍රමාණය ගන්න ඕනේ 6න් 6න් 3ක් 6න් 3ක් කියන්නේ මුළු තහඬුවේ භාගයක් නේ ඔව් සර් ඔව් සර් ඒ කියන්නේ 3න් 1ක් කියලා කියන්නේ වර්ග සෙන්ටිමීටර 16ක් නම් භාගයකට හොයා ගන්න පුළුවන්. ඇයි 48 දෙකෙන් බෙදුවේ? ඔව් සර්. එහෙනම් මෙයා දෙකෙන් බෙදුවාම 24යි වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ ඊළඟට රණ්ණාලේපිත කොටසේ හොයා ගන්න. අපි මෙයාම ගුණ කරලා කියාගමුද මුදල? ඔව් සර්. 24 කීයද ගුණ වෙන්නේ? 24 10න්. එතකොට මුදල එන්නේ මෙතන රුපියල් 240ක්. ඔව් සර්. ඊට පස්සේ රන් රන් පාට එයාගේ කොහොමද ඒ අයින් එකක් නේ ඔව් සර් 8 cm ඔව් 6 බෙදුවා කීයද එතකොට 6 වරක් 8යි ඔව් සර් ඒක ගුණ කරන්නම 100 100 800 රුපියල් 800යි 800යි 240යි 400යි එකතු කරන්න ඊළඟ එක එන්නේ රිදී 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 එකේ ආය අමුතුවෙන් අපිට මේ වර්ග සෙන්ටිමීටර ගන්න හොයන්න ඕනේ නේ මේ ටික එකතු වෙනවා කීයද 1440යි රුපියල් 1440යි මුදල රුපියල් 1440යි අන්න හරි ඒකට මුතන් ලකුණු හම්බ වෙනවා ඉතුරු ටික ඉතුරු ලකුණු හතරක් හම්බ වෙනවා එක ලකුණක් තමයි මේ 240. අනිත් ලකුණ 800ට. අනිත් ලකුණ මෙහෙමයි එන්නේ ලකුණ. මෙතන පළවෙනි ලකුණ දෙන්නේ වර්ග සෙන්ටිමීටර 24 හොයා ගන්නවා. ඊළඟට වර්ග සෙන්ටිමීටර 8ට එතකොට මේ දෙකම ගුණ කරනකොට 1 ලකුණයි දෙක. ඊට පස්සේ උත්තරේට ලකුණු 4යි. ඒ අනුව සමස්ත ලකුණු 10න් කීයද කියලා දාන්න. නේ? right හොඳයි. ඔය විදිහට එන්නේ බලන්න දූල පුතාලගේ අඩුපාඩුවක් තියෙනව නම් අහන්න. දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල මම පැවරුමේ පේපර් එක ඔබට දීලා ඇති. දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල හරියට මේ කාරණා සංනිවේදනය වෙලා තියෙනවද? මේ ඕලර් පේපර් එක ආ මේ ඒ විදියමයි මීට අනුගත වෙලා ඔබ උත්තර දීලා තියෙනවද කියලා බලන්න. අඩුපාඩුවක් තියෙනව නම් අහන්න.
අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 2 දුරකාල ප්‍රස්ථාරයක් තමයි ඔබට පේන්න තියෙන්නේ නේ දුරකාල ප්‍රස්ථාරයක් අපිට උදව් කරන්න බලන්න කවුද අපිට උදව් කරන්නේ ළමින්දු කතා කරමු ළමින්දු ඔබට අවස්ථාව ඔව් සර් ඉදිරිපත් කිරීමක් කරමු रोहलट गमंकल आकार दुरकाल प्रस्तारे तेक्वे निश्चलकावे पटांगरगिन गीलतीने पलवीनी प्रश्ने अहनवा ओ निश्चल उत्तरे किलोमीटर මොඩරතේ වේගය පැට කිලෝමීටර් කීයද කියලා අහනවා ලබිදු. එතකොට සර් වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට සර් පැය භාගයකට ගිහිලා දිනවා කිලෝමීටර් 30ක්. එතකොට සර් පැයට කිලෝමීටර් 60ක් ගිහිලා දිනවා. ඔව්. ඒ කියන්නේ මේ සරල රේඛාවේ අනුක්‍රමණයනේ. අනුක්‍රමණය. මේ අනුක්‍රමණය තමයි වේගය වේ. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වුණා නම් මේ අනුක්‍රමණය මොකක් වෙනවද ලවිද මන්දි අමතර ප්‍රශ්නයක් ඇහුවේ තොරණය නේද අනිවාර්යයි තොරණය තොරණය හෝ මන්දණය අනිත් පැත්තට එනවනේ මන්දණය එතකොට මේකේ අර කිව්වා වගේ කිලෝමීටර් 30ක් අපි මේ පොයින්ට් එක ගත්තොත් එහෙම මෙයා එන්නේ x කණ්ඩාංකේ 30යි y කණ්ඩාංකේ 30යිනේ x කණ්ඩාංකේ 30යි කියන්නේ මිනිත්තු 30යි කිලෝමීටර් 30යි කිලෝමීටර් 30 යන්න මිනිත්තු 30යි කියන්නේ පැය භාගයක් ගත වෙලා තියෙනවා ඒ කියන්නේ 30 ගුණ කිරීම 2 ඒ කියන්නේ පුතා කිව්වා වගේ පැයට කිලෝමීටර් mh - 60යි ඔබේ උත්තරේ 60යි කියලා දෙන්නත් ගැටලුවක් නැහැ මොකද අහන්නේ පැයට කිලෝමීටර් 30ද කියලා නේ නේ ඒකට ලකුණු ලැබෙනවා මේ ආකාරයට මෙන්න මේ බෙදෙන බව පෙන්නනවට 1යි උත්තරේට 1යි මනෝමෙන් 60 දාන්න පුළුවන් ළමෙට ඉතින් ඒත් ලකුණු දෙක ලැබෙනවා ඊළඟට අහනවා ලවිදු නුවන් රෝහලේ ගත කළ කාලය කොච්චරද කියලා එතකොට සර් ඔතන දින 70යි සර් 70න් 30ක් අඩු ගන්න ඕනේ සර් අතරමැදි කාලේ හරි අන්න හරි 70න් 30ක් අඩු වෙනවා කීයද මිනිත්තු 40යි සර් මිනිත්තු 40යි නිශ්චලතාවයේ ඉඳලා තියෙන කාලය තමයි රෝහලේ හිටපු කාලය වේ ඒක දෙනවා පුතන් ලකුණු 1ක් ඊළඟ ප්‍රශ්නේ ඕ ඊළඟට අහනවා ඔව් රෝහලට ගමන් කළ මාර්ගයේම 5 කිලෝමීටර 90ක ඒකාකාර වේගයෙන් ආපසු නිවසට පැමිණියේ නම් ආපසු ගමන ඉහත දුරකාල ප්‍රස්ථාරයේ අඳින්නද එතකොට ඔයා මේක අඳින්නේ යොදාගත් උපක්‍රමය මොකද්ද ඉස්සෙල්ලා සර් මේ කොච්චරක් වෙලා ගියාද කියලා හොයාගන්න ඕන ගෙදරට එන්න අනිවාර්යෙන් साधन
කෝණයේ අගේ කෝණය කුමක් වෙයිද? මේ හැදෙන කෝණයට වඩා අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවනේ සර්. අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. ඔබට මතකද අපි 9 දී ඉගෙන ගන්නවා m වල අගය. m වල අගේ වැඩි වෙන්න මේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාදන කෝණයේ අගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ත්වරණය වැඩි වෙනවා කියන්නේ ත්වරණය නෙමෙයි මෙතන අපි කතා කරොත් එහෙම ත්වරණයක් නෙවෙයි මේ වේග මෙතන අපි ගත්තොත් එහෙම මේ අනුක්‍රමණය අනුක්‍රමණය වැඩි වෙන්න මේ කෝණය වැඩි වෙනවා එතකොට ඔබට ගැටලුව හදනකොට අවබෝධයෙන් හදනවා නම් පැහැදිලිවම පේනවා මෙතන වේගයට වඩා මේ වේගය වැඩි එහෙනම් මේ සරල රේඛාවේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාදන වාමාවර්ත කෝණය අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕන කියන තැනේ ඉන්න ඕන. හරි පුතේ. ඔයා කිව්වා වගේ අපි කාලය හොයමු මුලින්ම. කොහොමද කාලය හොයන්නේ? එතකොට ඔකේ දීලා දිනවනේ සර් වේගයේ. එතකොට අපි ඒකේ අර උඩ සූත්‍රයේ සර් කාලය උත්තර ගත්තා මෙනවා කාලය සමානයි දුර බෙදීම වේගය. කාලය සමානයි දුර බෙදීම වේගය. දුර 30යි. බෙදෙනවා 90යි. එතකොට එතකොට වෙනස පැයෙන් පැයෙන් තුනින් එකක් ඔව් ඒ කියන්නේ විනාඩි මිනිත්තු 20යි මිනිත්තු 20යි එහෙනම් අපි මෙතන ඉඳන් 70 ඉඳන් මිනිත්තු 20ක් කියන්නේ 90ද එහෙනම් අපි මේ පොයින්ට් එක හොයා ගන්නවා මෙතන ඉඳන් මට හරියටම කියන්න ලක්ෂය ඛණ්ඩාංක සහිතව මා ලකුණු කරන්න ඕන ලක්ෂය x ඛණ්ඩාංකයේ කීයද x ඛණ්ඩාංකයේ 90යි 90යි මෙතන y ඛණ්ඩාංකයේ ගත්තොත් 30යි 30යි 60 60යි ඒ කියන්නේ 90 60 90 60 මෙතනනේ මං හරිනේ මං නිදහස් අතින් පොඩ්ඩක් යා කරනවා ඔබ අදිනුබ කියලා දින්නේ ඔන්නම නේ मेतन लकन पुता लकन हतरा लकन हतरा हम पलवी लकन हम वे तीह अणुवे बेदन बाबू पेन देवी लकन एने පැයෙන් තුනෙන් එක හඳුන ගන්නවා ඊට පස්සේ මිනිත්තු 20ට ඊට පස්සේ මේක අඳිනවට හරියට අඳිනවට ලකුණු 4යි පුතා හරියට දාගන්න මේවා අනිවාර්යයෙන්ම ඔබ පෙන්නලා තියෙන්න ඕන හතරවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා පුතා රෝහලේ ගත කළ කාර්යයේ නොසලකා හැර මුළු ගමන සඳහා මෝටර රථයේ මධ්‍යක වේගය ඔබෙන් අහනවා මධ්‍යක වේගය. එතකොට සර් මධ්‍යක වේගය සමානයි මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. ඔව් මධ්‍යක වේගය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මධ්‍යක වේගය අපි සාමාන්‍යයෙන් ගන්නේ වාහනයක අපිට වේගය ගැන කතා කරනකොට ඒකේ වාහනේ වේගය ඒකාකාර වෙන්නේ නැහැ නේද? විවිධ විවිධ වෙනස් වෙනවා නිශ්චල වෙනවා නේ? එතකොට අන්න අපි මධ්‍යක වේගයක් ගැන තමයි කතා කරන්නේ අර පුතා කිව්වා වගේ මුළු දුර බෙදන්න ඕන මුළු කාලේ. එතකොට මෙතනදී මේගොල්ලෝ කියනවා මෙතන මේ රෝහලේ නැවතී සිටිය කාලය ගන්න එපා කියලා නේද? එතකොට මුළු දුර කොච්චර දෙන්නේ? මුළු දුර නස 60 කිලෝමීටර. කිලෝමීටර 60. මුළු කාලේ එතකොට මුළු කාලේ 20යි 30යි 50යි. මුළු කාලයේ මිනිත්තු 50යි නේද? හරි සර්. හැබැයි ඒක අපි පැය කර ගන්න ඕන නේද ළමයි? හරි සර්. 60න් බෙදෙනවා නේ? හ්ම්. එතකොට මෙතන ඉන්නේ ඇත්තටම 60 බෙදීම 60න් 50 නේ? ඒ කියන්නේ 60 ගුණ කිරීම පරස්පරය ගන්න ඕන නේ? හරි සර්. පරස්පරයේ ගන්නවා කියන්නේ උඩට 60 එනවා පහළට 50 එනවා
කියන උත්තරේ ආවේ 72යි සර් මෙතන 10 න් බෙදුවොත් 6යි 10 න් බෙදුවොත් 5යි සර් 6 න් 5 අර 5 න් 6 ගත්තාම 60 10 න් බෙදලා ඕ එතකොට මෙතන 15 වේවා 6ක් නැත්තම් මෙතන 360 බෙදීම 5 නේ 36ට 5 වේවා 7යි 65 න් බෙදුවම 12යි 12 6 72යි ඔව් එහෙමත් හරි 365 න් බෙදුවත් 72යි මොනවද එන්නේ මධ්‍යක වේගයේ පැයට කිලෝමීටර් පැයට කිලෝමීටර් ඔන්න ඔය විදිහට ඉතාමත්ම සරල ගැටලුවක් මගේ බලාපොරොත්තුවක් තියෙනවා මෙවරත් මේ වගේ සම්පූර්ණ ගැටලුවක් ඔයගලන්ට B පාට් එකට එයි කියලා දුරකාල ප්‍රස්තාරවලින් එහෙනම් මේ ගැන ඔබ අවධානය යොමු කරන්න එතකොට මේකේ ලකුණු වෙන් වෙනවා පුතා ලකුණු දෙකක් එනවා එකක් තමයි මේ ඉන්න මේ 60 බෙදීම 50 60 න් 50 න් බෙදෙන බව පෙන්නනවා දෙකයි උත්තරේට එකයි ලකුණු දෙකයි ඒ අනුව සමස්ත ලකුණු 4යි 2යි 6යි 10 හැදෙනවානේ समस्त लक्षण दहाई है देना बलन दहाई इनकी ये दिखेगा इधर का ना ये दीलती नहीं इधर प्रमाणी हरी ये तो कल्पना करने करगान नो ना नहीं ඒකක දාන්න ඕන විශේෂයෙන් ඒකක දාන්න දරුවනි අපි මේ B පාට් එකේ බලනවා අනිවාර්යයෙන්ම කොහේ හරි නිවැරදි ඒකකයක් සඳහන් වෙන්න ඕන කොහේ හරි නිවැරදි ඒකකයක් සඳහන් නොවුනොත් ඒකක සඳහන් ලකුණක් අඩු කරනවා අපි ඒකත් මතක තියාගන්න ඒ හින්දා කොහේ හරි නෙවෙයි අදාළ තැන්වල ඒකකයේ නිවැරදිව යොදන්න අමතක කරන්න එපා හරි අපි යමු දෙහනම් තුන්වෙනි ප්‍රශ්නෙට ඔව් කාටරි සටහන් කර ගන්න ඕනොත් කියන්න මම තව පොඩ්ඩක් කියන්නම් අවශ්‍ය වුණොත් ඕනම වෙලාවක ඒක ආයි නැවත ගන්න පුළුවන් අපි එනවා පුතා 3 වෙනි ප්‍රශ්නයට ප්‍රශ්න අංක 3 අපිට කවුද ඒකට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නේ මම නම් කරනවට වඩා ඔබේ කැමැත්ත හරි වටිනවා මෙතෙක් කතා නොකරපු දුවේ පුතෙක් අපිත් එක්ක එකතු වෙන්නේ येनुक पुता अपि संबंध वेमु येनुक ओ सर हरि ओ अपि उदव करन्न मेके कियनवा समागमक कोटसक वेलंद पोलमिल रुपयाल 125 इरु रंजीत एम समागमे कोटस 600ක් मिलदी गन्नवलु ओ कोटस मिलदी गनीम संधा यदु मुदल मोकद करन्न ओने सर कोटस गान देला तीनो 600යි एकक मिल रुपये वर्ष अवसान රංජිත් රුපියල් 9000ක ලාභාංශ ආදායමක් ලැබී නම් රංජිත් ලාභ ඒ කියන්නේ යමක් කොටස් විකුණලා නේද වර්ෂ අවසානයේ ලාභාංශ ආදායමක් ලැබී නම් සමාගමේ කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය ලාභාංශ sorry තාක්ෂණ ලාභේ නේ මට පැටලුණා මේකේ ලාභාංශ ආදායමක් ලැබී නම් කොටසක වෙන වාර්ෂික ලාභාංශය අහන මොකද කරන්න ඕනේ එතකොට සර් වාර්ෂික ලාභාංශය අපි කොටස් ගණනෙන් බෙදනවා එතකොට 9000 බෙදනවා 600ෙන් එතකොට සර් රුපියල් 15යි අනිවාර්යෙන් very good රුපියල් 15යි ඒ කියන්නේ එතනට ලකුණු හිමි වෙනවා ඒ දෙක 600ෙන් බෙදෙන බව පෙන්නනකොට 15ට 1යි ලකුණු 2යි ඊළඟට පුතා කියනවා මෙම සමාගමෙන් එම මිලටම කොටස් මිලදීගත් අයෙකුට රුපියල් 24000ක වාර්ෂික ලාභාංශ ආදායමක් ලැබුණේ නම්
එම සමාගමේ ආයෝජනය කළ මුදල කොච්චරද කියලා අහනවා. මොකද කරන්නේ? එතකොට සර් වාර්ෂික ලාභාංශය 24,000යි. ඒ 24,000 රුපියල් 15න් බෙදෙනවා. එතකොට එනවා 16,600ක් කොටස් ගන්න විදිහට. කොටස් ගන්න 1600ක් එනවා. ඔව්. එතකොට සර් 1600 වැඩි කරනවා, ගුණ කරනවා 125න්. එතකොට රුපියල් 102යි සර්. එතකොට එනවා රුපියල් 102 නැත්නම් 210ක් නේ. 210. මෙතන අපිට යෙනුක මෙහෙම ගන්න පුළුවන්, මේ දෙකම එකපාර ගන්න පුළුවන්. ඔයා මෙතන අපි දැන් මෙතන අතරමැදට කියන්නේ අපි කොටස් ගන්න බලන්නනේ. කෙලින්ම මේක 125න් ගුණ කරලා ගත්තත් මේ 210 ගන්න පුළුවන් නේ. ඔව්. එතකොට අර සුළු කිරීම වලදී ගත වෙන කාලය පොඩ්ඩක් අඩු වෙනවා. මෙතනදී අර කෙලින්ම 125න් ගුණ කරලා ගත්තා නම් සමහරවිට ඉස්සරහා ගැටලුවේදී අපිට 1600 ඕන වෙයිද දන්නේ නැහැ. බලමු. ලකුණු පුතේ වෙන් වෙනවා. ඔව් ලකුණු දෙකයි. ලකුණු දෙකෙන්නේ මෙහෙමයි. 15න් බෙදෙන බව පෙන්වනවා 1යි 212යි ලකුණු 2යි. හරි පුතා 4 වෙනි ප්‍රශ්නේ. වර්ෂ අවසානයේදී රංජිත් ඕසපු කොටස් 600 විකුණන ලදී. කොටස් වලින් ඔහු ලැබූ ලාභාංශ ආදායම සහ ප්‍රාග්ධන ලාභයේ එකතුව ආයෝජනය කළ මුදලින් 128ක් විය. ඔහු කොටසක් විකුණුම් බිල කීයද කියලා අහන්න. එතකොට සර් ලාභාංශ අද හොයන්නසේ ගන්න ලාභාංශ ආදායම 575න් 128ක් ගන්නවා. 75000න් 128ක්. ඔහුගේ ලාභ මෙතන කියන්නේ ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභයේ එකතුව ආයෝජනය කළ මුදලින් 128ක් විය. ආයෝජනය කළ මුදලින් 128ක් විය. 75000 කියන්නේ අපි ආයෝජනය කළ මුදල නෙනේ. ඔව් සර්. ආයෝජනය කළ මුදලින් අපි හොයාගන්නවා 128ක් නේ. ඒ කියන්නේ 75000 අපි ගුණ කරනවා 128. 100000 21000 සර්. 101යි 100750යි 850 28 ගුණ වුණාම රුපියල් 21000යි. ඒ එන්නේ ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභයේ එකතුව. ඔව්. ඊට පස්සේ සර් ප්‍රාග්ධන ලාභය හොයන්න 21000න් ලාභාංශ ආදායම එන 9000 අඩු කරනවා. අන්න හරි. 21000න් අඩු කරනවා අර ලාභාංශ ආදාය. එතකොට කීයද ආවේ? 12,000 සර්. රුපියල් 12,000යි. ඊළඟට පුතා මොකද කරේ? ඊට පස්සේ සර් කොටස් කොටසක ප්‍රාග්ධන ලාභයනේ. කොටසක ප්‍රාග්ධන ලාභය හෙව්වා. කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්න ඔයා මොකද කරේ? 12,000 බෙදි බෙදනවා සර් 600 කොටස් ගන්න. කොටස් ගන්න. පැහැදිලි උපදිනවනේ 600 ඒක කීයද? 20යි නේ. 20යි. එතකොට සර් කොටස් වල විකුණුම් මිල 125ට එකතු කරනවා සර් අර 20. කොටසක විකුණුම් මිල කොහමද ගත්තේ? 125 කියන්නේ කොටසක් ගත්ත මුදල. ගත්ත මුදලට එකතු කරනවා සර්. එකතු කරනවා වැඩිපුර ලැබෙන මුදලනේ. කොටසක ප්‍රාග්ධන ලාභේ. ඔව් සර්. රුපියල් 145. 145. Right, very good. හොඳ පැහැදිලි කිරීමක්. විශ්වාසයෙන් උත්තර දුන්නා අනිත් අය වගේම. මේකට පුතා ලකුණු 4ක් තියෙනවා. ලකුණු 4ක්.
පළවෙනි ලකුණ 21000ට දෙවෙනි ලකුණ 12000ට තුන්වෙනි ලකුණ 20ට ඊළඟ ලකුණ 145ට බලන්න පුතා සමස්ත ලකුණු 10න් කීයද කියලා समस्ते लकुन दहाई की लिखे लगा හරි එමනම් හතරවෙනි ප්‍රශ්නෙට යමු අපිනේ ප්‍රශ්න අංක 4 සම්භාවිතාවය ප්‍රශ්න අංක 4 දරවනි සම්භාවිතාවය ඒක ලක්ෂ ලකුණු කරන්න ඕනදී ඕනෙ හින්දා මම ආරම්භය ගන්නම් පෙට්ටියක එකම වර්ගයේ රතුපෑන් 3යි නිල් පෑන් 2ක් ඇත. අමල් එම පෙට්ටියෙන් අහඹු ලෙස පෑනක් ගනි. එම පෑන ආපසු පෙට්ටියට නොදමා. අන්න වැදගත් තැන. ආපසු පෙට්ටියට නොදමා. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය හයිතයි නොදමා. තවත් පෑනක් ගනි. ඒ කියනකොටම අපි දන්නවා විකර්ණයේ ඔසේ ප්‍රතිඵල ටික එන්නේ නැති බව. නේ? අමල් අවස්ථා දෙකේදීම පෙට්ටියෙන් පෑන ගන්න ආකාරය දක්වන නියදි අවකාශය දී ඇති කොටු දෙලේ නිරූපණය කරයි. දී ඇති කොටු දෙලේ නිරූපණය කරයි. එතකොට මෙතන පළමු ගැනීම. පළමු ගැනීම. එතකොට මෙතන එනවා පළමු ගැනීම. රතු අපි ගමු R කියලා R1 R2 R3 ඊට පස්සේ නිල් B1 B2 මේකත් අපි ගන්නවා දෙවන ගැනීම R1 R2 R3 මෙතන එනවා B1 B2 දැන් දරුවනේ එකම පන්දුව නැවත ලැබෙන්න බෑ. එතකොට මේ ටික ඔහම එන්නේ. එකම පන්දුව නැවත ලැබෙන්න බෑ. ඔන්නම නිර්දරුවනි දියති කොටු දැලේ නිරූපණය කරන්න මේකේ මේ අක්ෂ නම් කරනවාට හරියටම අක්ෂ නම් කරනවට දරුවනි එක ලකුණක් දෙ මේ ලක්ෂ සියල්ලම නිවැරදිව ලකුණු කරනවට තව ලකුණක් දෙ ලකුණු දෙකයි අක්ෂ නම් කිරීම හා ලක්ෂ ලකුණු කිරීමට තමයි ලකුණු දෙකේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා අමල්
පෙට්ටියෙන් ගත් පෑන් දෙක වෙනස් වර්ණවලින් යුක්ත පෑන් වීමේ සම්භාවිතාවයේ නම් ඒට අයත් අවස් ඒට අයත් අවයව කොටු දැලේ කොටු කර දක්වන්න අමල් පෙට්ටියෙන් ගත් පෑන් දෙක වෙනස් වර්ණවලින් යුක්ත පෑන් වීමේ සිද්ධිය ඒ නම් ඒට අයත් අවයව දක්වන දැලේ කොටු කර දක්වා පීයේ අහනවා එතකොට පුතා මේ විදිහට අපි ලකුණු කරලා පෙන්නන්න ඕන ඒක රතු රතු රැපෙන්න බෑ එතකොට රතු නිල් නිල් රතු මෙතනින් යන්න ඕන ඔන්න ඕන එතකොට එන්නේ පස්සරපහ විසි පහෙන් පහක් ගියාම 20යි ඔබේ උත්තරේ 20ෙන් තුමරත් දෙක 6යි 12යිනේ 20ෙන් 12යි 20ෙන් 12යි මේක ළමෙක් සරල කරලා තිබ්බොත් මේක අපිට හතරෙන් බෙදන්න පුළුවන් හතරවරක් 3යි හතරවරක් 5යි පහෙන් 3යි ඒ දෙකෙන් එකක් එතකොට ලකුණු ලැබෙනවා පුතා මෙන්න මේ කොටු කරනවාට එක ලකුණක් දෙනවා සම්භාවිතාවයට එක ලකුණක් ලකුණු දෙකයි ඒක කොටු කරනවාට එක ලකුණක් දෙනවා අමල් ඉහත සඳහන් පෙට්ටියෙන් පළමු පෑනගෙන ඒ පෙට්ටියට නොදමා නැවතෙම පෙට්ටියෙන් ආපු ලෙස පෑනක් ගන්නේ පළමුගත් පෑන රතු පෑනක් වූ විට පමණි අන කොන්දේසියක් දෙනවා අපිට පළමු පෑන රතු පෑන කූවිත පමණක් නම් එයා පළමු පෑනගෙන ඒ පෙට්ටියට නොදමා නැවතෙම පෙට්ටියෙන් අහඹු ලෙස පෑනක් ගන්නේ නොදමා නැවත එම පෙට්ටියෙන් අහඹු ලෙස පෑනක් ගන්නේ පළමුගත් පෑන රතු පෑන කූවිත පමණි එතකොට මෙම අවස්ථාව නියදි අවකාශයේ මෙම අවස්ථාවේ නියදි අවකාශයේ රුක්ෂතහනක් මගින් දක්වන්න. එතකොට පුතා අපි එනවා මේ විදිහට පළමු ගැනීම ඔය විදිහට රතු පාට එකක් වෙන්නත් පුළුවන් නිල් පාට එකක් වෙන්නත් පුළුවන්. රතු පාට එකක් වීමේ සම්භාවිතාවයේ පහෙන් 3යි නිල් පාට එකක් වීමේ සම්භාවිතාවයේ පහෙන් 2යි පළමු පෑනක්ගෙන ඒ පෙට්ටියට නොදමා නැවතෙම පෙට්ටියෙන් අහඹු ලෙස පෑනක් ගන්නේ පළමුවගත් පෑන රතු පාට වූ විට පමණි නිල් පාට එකක් ලැබුණොත් ආයේ ඒක දෙවෙනි වර ගන්නෙ නෑ එයා එහෙනම් දෙවෙනි ගැනීමට එන්නේ මෙහෙමයි දෙවන ගැනීම රතු එකක් වුණොත් විතරයි යා ගන්න. ආයිනවද රතු එකක් ලැබෙන්න පුළුවන් නිල් එකක් ලැබෙන්න පුළුවන්. එකක් ගත්තා ඒක දැම්මේ නැති හින්දා දැන් මෙයාගේ සම්භාවිතාවයේ 4න් 2යි. රතු එකක් නේ ගත්තේ ආයි රතු එකක් ලැබෙන්න පුළුවන් නිල් එකක් ලැබීමේ සම්භාවිතාවයේ 4න් 2යි. 4න් 2යි. අනිවාර්යයෙන්ම දරුවනි මේ අත්ති ප්‍රතිඵල දෙක එක් ප්‍රතිඵලයක අනුපූරක ප්‍රතිඵලය තමයි ඊළඟ එක වෙන්නේ. එහෙනම් ඒ ඩෑෂ් මෙතනින් මේ සම්භාවිතා දෙක එකතු එකක් වෙන්න ඕන අනිවාර්යයෙන්. එකක් වෙන්න ඕන. ඒ අනුව දැන් අහනවා අමල්ට නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව රුක්ෂතහන ඇසුරෙන් හොයන්න කියලා. අමල්ට නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව රුක්ෂතහන ඇසුරෙන් ඉතින් අමල්ට නිල් පෑනක් ලැබෙන අවස්ථා දෙකක් තියෙනවා එකක් වන් ෂොට් පළවෙනි සැරේම පහෙන් දෙක සම්භාවිතාවය ලැබෙන්න පුළුවන් ඊළඟ සැරේ නිල් පෑනක් ලැබෙන්න පුළුවන් පළවෙනි සැරේ රතු පෑනක් ලැබිලා දෙවෙනි සැරේ නිල් පෑනක් ලැබෙන්න පුළුවන් ඒ අත් උසේ දින සම්භාවිතා දෙකේ ගුණිතේ එන්නේ එතකොට එතකොට මෙතන එනවා පහෙන් දෙකයි මෙතන එකතු වෙනවා පස්සරක් හතර 20යි මේක සුළු කරන්නත් පුළුවන් එතකොට නේද පහේව එකයි පහේව දෙකයි එතන පස්සර දෙක 10යි 10යි 3යි. ඒ කියන්නේ මෙයා එනවා 10යි 4ක් මෙයා එනවා 10යි 3ක්.
ඒ කියන්නේ සමස්තයේ අවසානයේ 10න් 7යි. 10න් 7යි. 10න් 7යි කියන්නේ පුතා 20න් 14යි නේ. 10න් 7යි 20න් 14යි කියලා තියන්නත් පුළුවන්. 10න් 7 තියන්නත් පුළුවන්. සරලම භාගයෙන් අපි උත්තරේ තියෙන්නේ. එතකොට ආ කියන්නේ සර් කෙලින්ම සර් මේ එකෙන් 20න් 6ක් අඩු කරන්න පුළුවන් නේ. රතු රතු දෙකම අනුපූරක සිද්ධි අරගෙන. හරි පුතා බොහොම හොඳයි. අපිට මේකේ මෙතන ප්‍රතිඵල තුනයි මේ තියෙන්නේ. එකක් තමයි දෙකම රතු වෙන්න පුළුවන්. මෙතන රතු වෙලා නිල් වෙන්න පුළුවන්. මෙතන පළවෙනි සැරින්ම නිල් වෙන්න පුළුවන්. දෙවෙනි සැරේ කතා නොකර. එතකොට නිල් එකක් ලැබීම කියන්නේ මේ අවස්ථා දෙක නම් මේ අවස්ථාව ඊට අනුපූරකය. ඒ කියන්නේ වාක්‍යයෙන් එකෙන් අඩු කරනවා අනුපූරක සිද්ධියේ සම්භාවිතාවය. නේ? අනුපූරක සිද්ධියේ සම්භාවිතාව රතු රතු වීම. එතකොට එකෙන් අඩු වෙන මේ අත් ඔස්සේ තියෙන සම්භාවිතාවය 20න් 6ක්. 20න් 6ක් වුත් 20න් 14 අපිට ලැබෙනවා. ඒ 10න් 7. එතකොට මෙච්චර සුළු කිරීමක් යන්න ඕනේ නෑ. වෙරි ගුඩ්. ඔන්නම ගන්න පුළුවන්. සමස්ත ලකුණු ලැබෙනවා පුතේ දැන්දී. අපි ලකුණු ගමු බලන්න. කරපු නැති අය මේ විදියටත් ලියා ගන්න. මෙතන ලකුණු ලැබෙන්නේ මෙන්න මේ අතු දෙකට සම්භාවිතාත් එක්ක ඔබ අත හරියට ලියලා තියෙනවා නම් එතන එක ලකුණයි මේ අත ලියලා තියෙනවා නම් එතන එක ලකුණයි එතන ලකුණු දෙකයි ඊට පස්සේ ඔව් නෑ පොඩි වැරදි මෙතන මෙතන ලැබෙනවා ලකුණු දෙකක් එකයි මෙතන එකයි මෙතන එකයි එකයි මේ අත දෙකට මේ දෙවෙනි අත දීර්ඝ කරනකොට එක ලකුණක් දෙනවා දෙවෙනි අත දීර්ඝ කරනකොට එක ලකුණක් දෙනවා මෙතන ලකුණු තුනක් එනවා පුතා ඊළඟට මෙතනත් ලකුණු තුනක් එනවා පහෙන් දෙක හඳුනා ගැනීමයි මෙතන එකයි මේ උත්තරේටයි මේ උත්තරේ හෝ මෙයා ලකුණු තුනයි ඔය විදිහට සමස්ත ලකුණු 10න් කීයද කියලා බලන්න සමස්ත ලකුණු කල්පනාවෙන් බලන්න හරිදරුවනි බලන්න ඉවරනම් මාව දැනුවත් කරන්න හැමෝම කල්පනාවෙන් බලන්න එමනම් අපි එමු ඊළඟ ප්‍රශ්නයට
ප්‍රශ්නංක පහ අපි සාකච්ඡා කරන්න තියෙන්නේ නේද අවසාන ප්‍රශ්න ප්‍රශ්නංක පහ ප්‍රශ්නංක පහේ එන්නේ පුතේ සංඛ්‍යානේ තේමාව පදනම් වෙච්ච ප්‍රශ්නය සංඛ්‍යාන තේමාව පදනම් වෙන්නේ පාසලක එක්තරා දිනක ගුරුවරුන් දෛනික පැමිණීම පිළිබඳව ගුරුවරුන්ගේ දෛනික පැමිණීම පිළිබඳව තොරතුරු ඇතුළත් असंपूर्ण संख्यात व्याप्तिया असंपूर्ण जाल रेखे मेम वगू बिंदु पहमगिन बिंदु पहाट अड़ू समान कालपांतर दक्वे नातर अनिकेवा मगि दरिधिम दक्वे बिंदु पहमगिन बिंदु वैतिहा पहाट अड़ू समान हो ඊළඟට ඔයගලන්ට කියනවා පළවෙනි ප්‍රශ්නය එදින පාසල් ආරම්භයට පෙර ගුරු පැමිණීම 32ක් නම් ජාල රේඛයේ තොරතුරු ද උපයෝගී කරගෙන සංඛ්‍යාත තීරයේ සම්පූර්ණ කරන්නලු සමස්ත පැමිණීම 32ක් නම් සමස්ත පැමිණීම 32ක් නම් बिंदु समुचित संख्या जाल रेखे तो बिंदु तुनाई तुनाई के मिथन मेदिंग पास अट्ठाई अट्ठाई ईट पास पहालवाई सॉरी अट निवे मिथन अट निवे जालरेगे संपूर्ण कर लीर हतरम संपूर्ण कर लखनु देगा
ඒ ඇසුරෙන් ජාල වේගය සම්පූර්ණ කරන්න හරි සමුචිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න. සමුචිත සංඛ්‍යාත තීරය 3 8 15 27 32. ලකුණු දෙකක් තියෙනවා. ඔක්කොම හරිනම්. එකක් වැරදි නම් එක ලකුණයි. ඊළඟට අපිට කියනවා මෙන්න මේ සමුචිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරගෙන සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇඳ දක්වන්න කියලා. සමුචිත සංඛ්‍යාත වක්‍රය අපි අඳින්න හදන්නේ දැන්. ඔව්. සමුචිත සංඛ්‍යාත වක්‍රය. එතකොට අපි ආරම්භයේ ගන්න ඕන. එතකොට මේකේ උපරිම සීමාවත් එක්ක උපරිම සීමාවත් එක්කනේ. පළවෙනි ඛණ්ඩාංකය මෙතන බිංදුව 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 ඉඳන් තමයි වැඩේ පටන් ගන්න. ඛණ්ඩාංක ටික එන්නේ බිංදුව බිංදුව අපි ගත්තොත් එහෙම බිංදුව බිංදුව 5 3 10 8 15 15 20 27 25 32 ඔය විදිහට තමයි එන්නේ බිංදුව බිංදුව මෙතන ඊළඟට 5 7 නේ 5 3 x 5 y 3 5 3 ඊළඟට 10 8 10 8 ඊළඟට 10 8 15 15 15 15 ඊළඟට 20 27 20 27 27 25 26 27 මෙන්න මෙතන මැද්දට 20 27 ඊළඟට 25 32 25 32 ඔන්න ඔන්න මේ උපරිම සීමාවත් එක තමයි අපි සමුචිත සංඛ්‍යාතේ දන්නේ මතකනේ. එතකොට මෙතන ලක්ෂ ලකුණු කිරීමට එක ලකුණක් ලැබෙනවා. මේ ලක්ෂ ලකුණු කරනවට එක ලකුණක් එනවා. වක්‍රය අඳිනවට එක ලකුණක් එනවා. වක්‍රය අඳිනවට ලකුණක් දෙනවා. මෙතන අන්ත ලක්ෂයට ලකුණක් දීලා නැහැ. මෙතන ලකුණු දෙකයි. මෙදින ගුරුවරුන් පාසලට පැමිණි වේලාවේ සිට පාසල් ආරම්භයට පෙර ගුරු පැමිණීමේ මධ්‍යස්ත කාලය ඔබෙන් අහනවා. මධ්‍යස්ත කාලය. ඒ කියන්නේ මධ්‍යස්තය. එතකොට අපි ගන්න දරුවනේ මධ්‍යස්තය 32 බෙදීම 2 වන අය. ඒ කියන්නේ 16 වන අය. 16 වන අය. මෙතනින් අපි ගන්නවා 16 16 වන අය මේටි දාසේ වන අයට අදාළව අපි හොයාගෙන යනවා කාලය 15 20 එතන අපිට එතන මැද ගන්න ඕන 5
දාහතා මාර මෙතන ඉන්නේ නෑ 15 20 ඔව් දෙක මාරක් එන්නේ දෙක නේද දත්ත ගන්න 32 දෙකෙන් බෙදුවා 16 මෙතන 17.5 2.5ක් නේ ඉන්නේ 2.5 20යි එතකොට 15යි 17.5යි හරි නැද 15යි 17.5යි හරි නැද කියන්නේ 2.5 බෙදීම 2 1.2යි 5යි ඒ කියන්නේ එන්න ඕන 15ට 1.2යි 5ක් එකතු වෙන්න ඕන මේ විදිහට බලුවා ඒ කියන්නේ 16.2යි 5 16.2යි 5 කියන්න බෑනේ අපිට ඔබ 16.2ක් වූ 3ක් ඔය විදිහට තමයි ගන්න වෙන්නේ පස්තරේ මෙතන අපිට හරියට දීලා නැති හින්දා ඔව් කොහොමද ආවේ මුවන්ක කීයද ආවේ मिथन पहालवाई दशम पहाई हरी मैद नहीं देखाई दशम पहाई दशम देखाई पहाई क्या इकाई दशम तू ना निकाल दास दशम तू ना मिथन कोटुवाक्य देखाई दशम पहा देखाई दशम पहा देखे मैदे को लखन देखा के नो बोला अंत मैंने मैं दासे वन आये हो यागन ना टेकला कुना देने वा टेकला कुना देने वा दासे दशम में तूने मैं तो ना दाना हो रही ना बिंदु ऐ दशम में पाहा का चांस एका तीन हो हर बिंदु ऐ दशम में पाहा का चांस एका तीन एका तेह में ये गोले में दीला तीनों परिमाण ये सुधु सुमाली एका ही प्रश्न ये प्रस्तारे हरी දැන් ඔයගොල්ලෝ සමස්තය ගන්න පුළුවන් ෆස්ට් පේපර් එකේ කොයි වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට තක්සේරුවා මම දැන් ඔබට ගෲප් එක විවෘත කරනවා පුතාලගේ ෆස්ට් පේපර් එකේ ඡායා රූපයක් මට එවන්න ඕන දැන් මට ඒක දැන් චෙක් කරන්න ඕන මෙතන WhatsApp වල හරි එහෙනම් ඔයගොල්ලෝ හැමෝම ඉතා උමනාවෙන් ඒ යුතුයකම කරන්න බලන්න छाय रूपया दान उत्तर लीपूदी मट बलाकोम गेल बला
අමලන් කවුරුවත් දැම්මේ නැහැ. ඔව්. ඔබේ උත්තරපත්‍රය එවුවොත් තමයි වඩා හොඳ මට බලන්න. ඔබ උත්තර දීලා තියෙන විදිය ඔබට ලැබුණු මොහොතක එවන්නේ එහෙමනම් මාදර පන්ති මෙතනින් අවසන් කරනවා. අපි නැවත මුණ ගැහෙමු. නුවන්ක දැම්මනේ. අපි බලමු නුවන්කගේ එක. වන්ක කීයද මේ සැරේ ටර්ම් ටෙස්ට් පේපර් එක ඔගොල්ලෝ ඉස්කෝලේ තිබ්බ කිව්වනේ කීයද ලකුණු? 8යි. 90? 8යි. මොකද්ද වැරදිලා තිබුණේ? සෙකන්ඩ් පේපර් එකේ පොඩි කොටසකුයි ෆස්ට් පේපරේ ප්‍රශ්න දෙකක් වැරදිලා තිබුණා. අද ඒකේ තෝයා වෙනම දාලා තියන්න පොඩ්ඩක් පින්තූරය. රයිට් හොඳයි. නවෝද්‍ය දුව දාලා තිනවා බලමු නවෝද්‍ය. ඒක තියෙනවා කීප දෙනෙක්. නවෝද්‍යාගෙද මේක? නවෝද්‍යා හොඳයි. ඒකාගෙද පුතාලගේ දැන් මේ ඊළඟ පැවරුම මේ ලබන සතියේ ගන්න පුළුවන්. ජනවාරි එකට අදාළ පැවරුම ඒකේ ප්‍රශ්න පත්‍ර මම කට්ටල හතරක් print කරනවා. ඒක ලබන ඉරිදා ඔගලන්ට ගන්න පුළුවන්. හරි, නැත්නම් දැන් මේක මේ පේපර් එක දැන් ඉවර ඇතිනේ. ඒකේ ප්‍රශ්න පත්‍ර කට්ටල හතරක් එනවා. එතකොට ඔගලන්ට ඒ පේපර්ස් හතරක් එතකොට කෙරෙනවා. අපිට පුළුවන්කමක් ඔබට පුළුවන්කමක් තියෙනවනම් මට හෙට හවස ඔගලන්ට පන්තියක් දාන්න පුළුවන්. හෙට හවස මේක අපේ බී පාර්ට් එක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සෙකන්ඩ් පේපර් එක හෙට හවස 3ට වගේ පුළුවන් පන්තියක් දාන්න. 3 ඉඳන් 5 වෙනකම්. හරි, සහභාගී වෙන්න පුළුවන් අයට සහභාගී වෙන්න පුළුවන්. අපි ඒකේ ඒ පාර්ට් එක කරමුද? මොකද ඔයගොල්ලන්ගේ කැමැත්ත? සම්බන්ධ වෙන්න පුළුවන් අය ඉන්නවද? හරි, ඒ ගැන ගෲප් එකේ මම දාන්නම්. ඔබ කැමති වෙන්න දාන්න බලන්න සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ඒ අනුව අපි මේකේ ලබන බ්‍රහස්පතින්දා වෙනකොට සෙකන්ඩ් පේපර් එක ඉවර කරගන්න බලමු. එතකොට අපි පේපර් කට්ටල හතරක් වගේ නේද? එකයි දෙකයි තුනයි හතරක්. ඔව්, හතරක් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්.
නමුත් මොකද දී කොටසේ තුන්වෙනි ගාන හතරවෙනි ප්‍රශ්න හරිද කියලා බලන්න. මොකද පුතා ගැටලුව? සර් මේ දැන් අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ බී කොටසේ ඕ තුන්වෙනි ප්‍රශ්නේ मेतन हाथ रही x के 125 අඩු කරා x කියලා ගත්තේ ඔයා ප්‍රාග්ධන කොටසක ප්‍රාග්ධන ලාභයේද නැස කොටසක විකුණුම් මිල ආ කොටසක විකුණුම් මිල ඒකෙන් 125 අඩු කරා ඒකට 15ක් එකතු කරා ඒක 15ක් එකතු කරා එතකොට 125න් 128 එතකොට ඔයා කොටසක ආයෝජනයේ මිල කියන්නේ 125. ඒකෙන් 128. එතකොට කොටසක ප්‍රාග්ධන ලාභය ලැබෙනවා. කොටසක ප්‍රාග්ධන ලාභය. හරි. එතකොට මෙතන 15 x දෙන 125. එතකොට x දෙන 110 මෙතන සුළු කරා आयोजने एक आयोजने අර කියන ප්‍රාග්ධන ලාභය එකතු වෙන්නේ ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභය එකතුව. එතකොට එක කොටසකට ලාභාංශ ආදායම ඉන්නේ වාට 15 ඉන්නේ නේ? ඔව් සර්. ඒක දෙකේ හොයාගත්තා නිසා දෙවැනි කොටස. ඔව් මෙතන අපි 9600 බෙදලා ගත්තානේ. ඒකයි ඊට පස්සේ වා x කියලා ගන්නේ කොටසක් විකුණන මිල. එතකොට විකුණුම් මිලෙන් आप विकुनुम मिलने एक्स के ओ मेके संपूर्ण लकन लोम हों कदर्ण लकन लरी हरी मुदे अभी अद नमसंकर शुभ प्रार्थना करण हिट सदुद मम आतर हरी मम बिलवदिंक बल संबंध संबंध अभी बी पार्ट सेकंड पेपर के पार्टी करम हरी हरी शुभरात्रि।